වගේ මමත් මගේ අලු හැමෝම අයබෝන් කියලා පිළිගන්නා මිස්ටර් එස්එල් මාස් YouTube channel එකට. ඉතින් ඔයාලට මතක ඇති මීට කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා මම රුපියල් 30,000ට අඩුවෙන් මිලදී ගන්න පුළුවන් හොඳම ෆෝන් පහක් ගැන. ඉතින් මේ මීට මාස 3කට විතර කලින් ඉතින් දැන් ගොඩක් අලුතෙන් ෆෝන් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මම හිතුවා අලුතෙන්ම රිලීස් වෙච්ච ෆෝන් ඔයාලට 30,000ට අඩුවෙන් ගන්න පුළුවන් මොනවද කියලා වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඉතින් අද ගෙනල්ලා තිනවා මේ වීඩියෝ එක. ඉතින් අපි අද බලමු රුපියල් 30,000ට අඩුවෙන් මේ විද්‍යාව වලට මිලදී ගන්න පුළුවන් හොඳම ෆෝන් පහ මොනවද කියලා. අපි යමු වීඩියෝ එකට. channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ඔයා බලන්න කැමති නම්. මේ ෆෝන් ලිස්ට් එකේ පස්වෙනි ස්ථානයේ විදිහට මම තෝරගත්තේ Samsung Galaxy A11 කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එකේ රිවියු එකක් මගේ channel එකේ දැනටමත් දාලා තියෙනවා. ඔයාලා බැලුවේ නැත්නම් මේ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එකට එන්න. මේ ෆෝන් එක ගැන කතා කරනවා සම්පූර්ණ ප්ලාස්ටික් බිල්ඩ් එකක් තමයි ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම Corning Gorilla Glass protection එක display එකේවත් අපිට බලා ගන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒ වගේම Android 10 වලින් සමන්විත වෙනවා මේ ෆෝන් එක. ශ්‍රී ලංකාව ඇතුළත අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 2GB 32GB version එකක්. ඉතින් මේ ෆෝන් එක රුපියල් 27000 28000 අතර මුදලකට අපිට මිලදී ගැනීම හැකියාව තියෙනවා ශ්‍රී ලංකාව ඇතුළත. ඉතින් මේ මිලට මේ ෆෝන් එක වටිනවද කියලා ඔයාලා review එකේ බලන්න අනිවාර්යෙන්ම. ඉතින් මේ ෆෝනේ කැමරා ගැන කතා කරනවා නම් 13 මෙගාපික්සල් මේන් කැමරාවක් බලා ගන්න පුළුවන්. ඒ වගේම 5 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් සහ 2 මෙගාපික්සල් ඩෙප්ත් සෙන්සර් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම 8 මෙගාපික්සල් සෙල්ෆි කැමරාවක් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඔයාලට සිකියුරිටි සිස්ටම් විදිහට ෆේස් අන්ලොක්, ෆින්ගර් ප්‍රින්ට් දෙකම මේ ෆෝන් එකේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මිලියම් පව 4000ක බැටරියක් සහ 15 වොට් ෆාස්ට් චාර්ජින් සපෝට් කරන ෆෝන් නැත්තම් මේ ෆෝන් එක. ඉතින් ඔයාලට මම ඉස්සෙල්ලා කිව්වා වගේ රුපියල් 27900ක් විතර වෙනවා මේ ෆෝන් එක. ඒ වගේම මේ ෆෝන් එක අපිට ඩිස්ප්ලේ එක විතර 6.4 ඉන්චස් TFT පැනල් එකක් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් හොඳ ඩිස්ප්ලේ එකක් නෙමෙයි මේ ෆෝන් එකේ තියෙන්නේ. ඒකන කන්සිඩර් කරන්නේ නැත්නම් ඔයාලට මේ ෆෝන් එකට යන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි 4 වෙනි ස්ථානයේ තෝරගත්තේ Samsung වගේම M11 කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එකත් A11 එකට ගොඩක්ම සමානයි. ඉතින් මේ ෆෝන් එක ගැන කතා කරා නම් A11 එකත් එක්ක වෙනස් වෙන්නේ මේ ෆෝන් එකේ බැටරිය එක. ඉතින් මිලියම් පව 5000ක බැටරියක් තියෙනවා. ඒ වගේම මේ ෆෝන් එකේ ප්‍රොසෙසර් එක Snapdragon 450 කියන ප්‍රොසෙසර් එක තමයි මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම A11 එකට වැඩිය RAM එක පොඩ්ඩක් මේ ෆෝන් එකේ වැඩි. මොකද A11 එකේ 2GB මේ ෆෝන් එකේ 3GB බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වෙනසකට තියෙන්නේ A11 එක චයිනා version එක. කියන්නේ චීනේ තමයි ෆෝන් එක හදන්නේ. ඒ වගේම M series එක හදන්නේ ඉන්දියාවේ. හැමෝම දන්නවා ඒකන. ඉතින් මේ ෆෝන් එකේ තනිකරම ප්ලාස්ටික් බිල්ඩ් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මම කිව්වා වගේ බැටරිය එක සහ RAM එක processor එක තමයි මේ ෆෝන් එකේ වෙනසක් විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මිල බලුවාම සාමාන්‍ය එක සමාන මිලක් තමයි මේ ෆෝන් දෙකම වෙන්නේ. 27000යි 28000යි අතර යන මිලක් තමයි මේ ෆෝන් දෙකේම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. A11 එකට සාපේක්ෂව මේ ෆෝන් එකේ සාමාන්‍ය හොඳ ස්පෙක් බලා ගන්න පුළුවන් වෙච්ච නිසා මම මේ ෆෝන් එකට 4 වෙනි ස්ථානය දුන්නා. ඉතින් අපි බලමු 3 වෙනියට තියෙන ෆෝන් එක මොකක්ද කියලා. ඉතින් මගේ ලිස්ට් එකේ 3 වෙනියට මම තෝරගත්ත ෆෝන් එක තමයි Huawei ලගේ Y6P කියන device එක. ඉතින් මේ device එකෙත් මම full review එකක් වගේම unboxing video එකක් මගේ channel එකේ දාලා තිනවා. ඔයාලා බැලුවේ නැත්නම් video එක බලන්න අනිවාර්යෙන්ම. ඉතින් මේ ෆෝන් එක ගැන කතා කරනවා නම් තනිකර ප්ලාස්ටික් බිල්ඩ් එකක් නම් මේ ෆෝන් එකත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මිලියම් පව 5000ක බැටරියක් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒත් ෆාස්ට් චාර්ජින් නම් බලා ගැනීම හැකියාවක් නැහැ මේ ෆෝන් එකේ. ඉතින් ෆෝන් එකේ කැමරා පැත්තට ගියොත් 13 මෙගාපික්සල් මේන් සෙන්සර් එක, 5 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ්, 2 මෙගාපික්සල් ඩෙප් සෙන්සර් එක, ඒ වගේම 8 මෙගාපික්සල් සෙල්ෆි කැමරාවක් මේ ෆෝන් එකෙත් බලා ගන්න පුළුවන්. ඉතින් A11, M11 වලට සාපේක්ෂව සාමාන්‍ය ටිකක් හොඳ device එකක්. මොකද 4GB 64GB version නැත්නම් අපිට මේ ෆෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ෆෝන් එක අපි 28000කට මිලදී ගැනීම හැකියාව තියෙනවා. දැන් වෙලඳ පොලේ. ඉතින් මේ ෆෝන් එකේ display එක ගැන කතා කරනවා නම් 6.3 inches display එකක් තමයි තියෙන්නේ. HD+ display එකක් තියෙන්නේ. කලින් කතා කරපු ෆෝන්ස් දෙකටම වගේ ගොඩක්ම හොඳ specs තමයි මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ෆෝන් එකේ සාමාන්‍ය හොඳ display එකක් තියෙනවා මේ මිලට. ඒ වගේම ගොඩක්ම හොඳ බැටරියක් තියෙනවා. කලින් කතා කරපු ෆෝන්ස් දෙකටම වැඩිය full HD+ display එකක් තමයි මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ ෆෝන් එකේ ෆාස්ට් චාර්ජින් අපිට බලා ගන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන app gallery එකකින් ගොඩක් කට්ටිය දන්නවා ඒ ගැන. ඉතින් මේ ෆෝන් ලිස්ට් එකේ දෙවෙනි ස්ථානයේ විදිහට මම තෝරගත්ත ඊයේ පෙරේදා රිවිව් කරපු Redmi 9 කියන device එක. ඉතින් මේ device එක ගොඩක්ම හොඳ device එකක්. මොකද මිලේ හැටියට ගොඩක්ම වටිනවා. ඉතින් අපි කතා කරමු AI කියලා. ඉතින් මේකේ මිල ගැන කතා කරොත් මුලින්ම රුපියල් 23000 26000 අතර මිලකට මේ ෆෝන් එක මිලදී ගැනීම හැකියාව තියෙනවා වර්තමාන වෙළඳ පොලේ. ඉතින් මේ ෆෝන් එකේ display එක තමයි ගොඩක්ම විශේෂ. මොකද 1080p display එකක් බලා ගන්න පුළුවන්. කලින් කතා කරපු එකම device එකවත් 1080p display එකක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ෆෝන් එකේ RAM ගැන කතා කරනවා නම් 3GB 4GB වලින් බලා ගන්න පුළුවන්. storage 464 32GB වලින් බලා ගන්න පුළුවන්. ඒක ගොඩක්ම හොඳ device එකක් කියලා කියන්න පුළුවන් මේ device එක.
අනිත් device වගේම මේ phone එකෙත් build එක නම් තනි කර plastic ඒ වගේම display එක අපිට බලා ගන්න පුළුවන් Corning Gorilla Glass 3 වලින් protect කරලා තියෙනවා ඒ වගේම battery එක ගැන කතා කරොත් mAh 5020ක battery එකක් මේ phone එකේ බලා ගන්න පුළුවන් ඒ වගේම 18 watt fast charging මේ phone එකට support කරනවා ඉතින් fingerprint face unlock මේ phone එකෙත් අපිට බලා ගන්න පුළුවන් සුපුරුදු විදිහට ඉතින් මේ මිලේ හැටියට ගොඩක් හොඳ device එකක් වෙනවා මේ device එක ඔයාලට මේ phone එකේ processor එක විදිහට MediaTek Helio G80 කියන processor එක බලා ගන්න පුළුවන් ගොඩක් හොඳ gaming experience එකක් ගන්න පුළුවන් මේ processor එක නිසා ඔයාලට 26000කට මේ වගේ spec තියෙන හින්දාම මම phone list එකේ දෙවෙනි ස්ථානයේ මේ phone එක ලබා දුන්නා අපි බලමු පළවෙනි ස්ථානයේ මොන phone එකද ලබා ගන්නේ කියලා හරි ගොඩක්ම කට්ටිය බලාගෙන ඉන්න පළවෙනි device එක මොකද්ද කියලා ඉතින් පළවෙනි device එක තමයි Redmi Note 9 කියන device එක මේකත් Redmi ලාගම device එකක් ඉතින් මේ device එක තෝරගත්තේ ඇයි කියලා මම කතා කරන්න මොකද මේ device එකේ මිල වෙන්නේ රුපියල් 29900ක් වෙන්නේ ඉතින් මේක 364 තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඉතින් phone එකේ spec ගැන කතා කරනවා නම් ඔයාලට කලින් කිව්වා වගේ 3GB 64GB තමයි මේ phone එක බලා ගන්න පුළුවන් වෙන්නේ 29900කට ඔයාලට මිලදී ගන්න පුළුවන් වෙන්නේ 3GB 64GB version එක ඉතින් මේ phone එකෙත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ MediaTek Helio G85 කියන processor එක. ඉතින් gaming කරන කටියට ගොඩක්ම හොඳයි මේ chipset එක. ඒ වගේම front and back දෙකම Corning Gorilla Glass 5 වලින් protect කරලා තියෙනවා. battery විදිහට mAh 5020ක battery එකක් අපිට හම්බ වෙනවා. ඒ වගේම fingerprint sensor එකක් වගේම face unlock ඔයාලට මේ phone එකේ බලා ගන්න පුළුවන්. phone එකේ camera ගැන කතා කරනවා නම් 48 megapixel camera එකක් බලා ගන්න පුළුවන්. main camera විදිහට 8 megapixel සහ 2 megapixel camera දෙකක් පස්සේ අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම selfie විදිහට 13 megapixel selfie camera එකක් අපිට බලා ගන්න පුළුවන්. ගොඩක්ම decent look එකක් තියෙන phone නැත්තම රුපියල් 30000කට අඩුවෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන්. මෙන්න මේ phone එක. ඉතින් ගොඩක්ම හොඳ look එකක් තියෙනවා මේ phone එකේ. ඒ වගේම මිලට ගොඩක්ම වටිනවා. මොකද fast charging බලා ගන්න පුළුවන්. protection එකත් ගොඩක්ම හොඳයි. ඉතින් මේ phone list එකේ පළවෙනි ස්ථානය ඒක නිසා මම phone එකට ලබා දුන්නා. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න තමයි ලෑස්ති ඉන්නේ. ඔයාලා මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් channel එක අනිවාර්යෙන් subscribe කරන්න. හම්බෙමු ඊළඟ වීඩියෝ එකෙන්. සුබ දවසක් හැමෝටම.